Net FM. අද උර්තාන්තය රජතුමා රාජ්‍ය 107යි. මේ පොරොයිද? පොරොයිද? ආ සුබ උදෑසනක් මහමැතිතුමා. සුබ නෙමෙයි බං. එහෙනම් ඊයේ ඔව් රාගොන්නක් බීලා රාජකීය උයනේ නිදිගත්ත නේද? කවුද? උඹ උඹ පිස්සුද මොක මම කොහෙද රාජකීය උද්‍යානේ දැන් මම ගෙදර ගිහිල්ලා ෂෝක් එකට අපේ මේ සිරියන් ගබඩාවේ නිදාගත්තේ. සිරියන් ගබඩාවේ නිදිගත්තනම් කොහොමද යෝධයෝ බොගේ ඔය රැවුලයි කොණ්ඩේ තනකොළ මැසිමකට අහු වෙලා වගේ තියෙන්න විදියක් නැහැනේ. මොකද්ද කාගෙද තනකොළ මැසිමකට අහු වෙලා තියෙන්නේ? බලහන් ඔය මේ මූණත් ආඩුවේ තියෙන රැවුල් බූතයවයි. එතකොට මේ කොළුවේ තියෙන ඉත්තකූරු වගේ කොණ්ඩේ කොට ටික බලන් කැත. විසු නිකම් මේ එක එක කෝචක් ටෝක් දාන්න බා මේ මහමැතිතුමා. මම ගැලින්ම රාජකීය බාබර්ගෙන් මේ කොණ්ඩේ මේ කැපුවේ. අනේ ඵලයන් බං රාජකීය බාබර් නෙමේ රාජකීය උයනේ ඔය මේ තනකොළ කපන මැසිම ඔපරේට් කරන මේ මිනිහා තමයි ඔබේ කොණ්ඩේ කපලා තියෙන්නේ. කවුද? පල්ලා බං උයන් පල්ලා. නැත්තම් ওই විදිහට කොණ්ඩේ කැපෙන්න විදියක් නැහැ. අම්මා පල්ලා. අනේ මේ නිකම් මේ මහමැතිතුමා දෙපාන්දර සුරංගනා කතා නොකිය ඉන්න මෙතන. යකඩෝ සුරංගනා කතා කියන්නේ ඔහොමයි බං. එහෙනම් කොහමද සුරංගනා කතා පටන් ගන්නේ බං? මේ ඡන්දෙන් අපි බලයටපත් උනොත් අන්නේ එහෙමනේ බං පටන් ගන්නේ සුරංගනා කතා. මහමතු මහමතුමා ඇයි බං සුරංගනා කතානේ මේ ගොන් කතා අහන්න ලැහැත්තු වෙන්ද? අන්න රජතුමා එනවා. කවුද පියංගිනිය? පියංගි නෑ පියංගිනිය නෙමෙයි. පියංගිනිය රජතුමා. අපට රජතුමාද? අපේ වෙන්නේ බං පියංගිනිය වගේ. අපේ නැලවි නැලවි ඉඟ සුඟ වනවනේ එන්නේ ලස්සනට දැක්කද? මේකනේ බං දේවිය නිකන් රිට වගේ යන්නේ. රජතුමා ඒකට බලහලකු නැලවි නැලවි එන්නේ. ඔකුලත් ගස්ස ගස්ස. මෙසි පුලෙලක. මොකද්ද කිව්වම? රජවාසලේ කතා. රජතුමා සැපක් දෙනවා. මොකද මං කිව්වේ? රජතුමා සැපක් දෙනවා කාටද? සැපත් වෙනවා. ඉතින් ඒක හරියට ගියාපා. නිකන් ඇහෙන්නේ සැපත් දෙනවා වගේ. ආ රජතුමා සැපත් වෙනවා. රාජ සභාව නිසද්ද වේව්. මේ ඔක්කොම නිශ්ශබ්දලා ඉන්නේ උඹ තමයි බෙරියන් දෙන්නේ. හප්පරදේ දොර රාජසභාවේ කවුරුත් මෙතන ගෝසා කර කර හිටියේ නැද්ද? මම මේ නිකම් බොරුවටද කෑ ගැහුවේ? ගෝසා කරන්න බෑ රාජසභාවේ කවුරු හරි ඉන්නේ බෑ. හිටියෙන් බයිමයි විතරයි. හටවා බම්බන්. උඹ මොකද කිව්වෙත් නැද්ද ඒ වෙලාවේ? මම වුණා කියන්නේ උඹේ කට නැවතු විතරයි දැන්. අවතරයි රජතුමනි. අවතරයි රජතුමනි. මේ රජතුමනි මොකද අද නිකන් හිස් අතින්? උඹස් නැති කාලා වගේ නේද? මේ අර නඩු කටයුතු සම්බන්ධව ෆයිල් එහෙම ගෙනාවේ නැද්ද? මේකනේ මහමැති උනේ. මම ඊයේ හැන්දෑවේ සෑහෙන්න මහන්සි වුණානේ. ඔව් ඔව් ඉතින් ඉතින් ප්‍රාන්ත කීපයකම සංචාරය කරලා රැස්වී මාලාවකටම සහභාගී වුණා. හොඳට බොණ්ඩ ඇති. මොනවද? නෑ නෑ මේ බීම බීම පැණි බීම. පැණි බීම නෙවෙයි පොඩ්ඩක් ඉතින් බෙවුනා තමයි. පස්සේ මං ඉතින් ෆයිල් ටික දිගෑරියා විතරයි මෙන්න ඔලේ නිදි දෙව්දුව ආව. අග විසව දැක්කනේ. කවුද? නිදි දෙව්දුව කාමරේට එද්දි. නෑ නෑ මහමති මොනවද මේ කියන්නේ? ඇයි නිදි දෙව්දුව කියන්නේ නින්ද නින්දාව කියන එක. අයියෝ නින්දාව මොකටද අලුතෙන් එන්නේ? මේ පත් වෙච්ච දවසේ ඉඳලා අම්මාම නින්දාවම නෙවිදින්නේ. පුදුම නින්දාවක් නේ අපි විඳින්නේ. බලා හැමදේම පටලව ගන්නවනේ. ඇයි ඒ පාර පැටුණාද අපිට? පැටුණා කියන්නේ නිදි කුමරිය ආවේ ෆයිල් එක අතින් ඉඳලා. මොකක් ෂුවර් එකට මං හිතන අග විසවට මාට් වෙලා අම්බානක ගුටි ගන්න ඇති. ගාලා ෆයිල් ටිකක් ගිනි දෙන්න තියක වෙන්න. ඒකනේ මේ ඔක්කොම මාන්ත බදල්ලා තින්. බලන්න අතේ මයිල් ටිකක් පිච්චිලා නේද? අයියෝ කොකම් පාළුවෝ කියන කිසිම දෙයක් තේරුම් ගන්න බෑනේ මං බලාට. උඹට කතා කරන්න. මම කිව්වේ මට නිින්ද ගියේ හින්දා ෆයිල් ටිකේ වැඩ ටික කරගන්න බැරි වුණා. ඒ හින්දා මට ඒක ගේන්න බැරි වුණා කියන පොඩි දෙනේ. අයියෝ පොඩි දෙයක්. මේ තරම් පොඩි දෙයක් කොච්චර මේ බීපෙත්ත කනින්නේ අල්ලන්න ගියේනේ. දැන් එතකොට අපිත් අද දවසේ නිකම්ම දින්න ඕන රතුමනි. එපා එපා ඇඳුම් අඳගෙන ඉන්නලා. නෑ නෑ ඇඳුම් මගුලන්නේ මමගේ වැඩපලන්න කර. නෑ 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 එහෙම කතා කරන්න එපා. අද ඊට වඩා ලොකු රාජකාරියක් තියෙනවා. ජනාකාරියක්. ජනාකාරියක්ද?
රජකාරිය. රාජකාරිය. මේ රජතුමනි, දැන් මේ මොකද්ද ඔය රාජකාරිය? මහමදී. මං හිතුවා මේ රට එක සේසත් කරන්න ඕන කියලා. සේසත් නේද? සේසත් ටෙන්ඩර් එකක් දාන්න නේද? මේ බරෝ ගාන කම්බින වැඩක් වුණා ආයි සෙට් වෙන්නේ. අනේ රජතුමනි, අත් වශයෙන්ම ඔබ වහන්සේ තාම මේ අපූර්ව යෝජනාවක් කළේ දැන් හැබැයි මේ ගන්නව නම් සේසත් විතර කරම වැඩක් නැහැ. මොකද අර ඔබ වහන්සේට පවන් ගහන්න තියෙන විජිනිපත් තියෙනව නේද? ඒකේ පතට වැඩිය ලොකුයි හිල. ඉතින් කොච්චර හුලං ගැව්වත් ෆ්‍රේම් එක අතෙන් එළියට යනවා මිසක් හුලං පාර ඔබ වහන්සේ වදින්නේ නැහැ. විජිනිපත විතරක් නෙමේ, විජිනිපත අතේ තියන් ඉන්න උන්වත් අයින් කළා අලුත් උන්ව ගන්න ඕන. ඕනේ. ඕ වැඩක් නෑ උන් දැන්. ටෙන්ඩර් දාලා ගමු. ටෙන්ඩර් දාන්නේ කොහොමද මම මේ විජිනිපත් අතේ තියන් ඉන්නේ උන්. කුමාරිකාව. ඒගොල්ලන්ට බෑ නේද? ඒවා අපි පෞද්ගලිකව ගන්න ඒවනේ. ඔව් ඔව්. බමින් බබෙක් වින්දර ඇච්චින්නේ බගුන් අලියා. රජවාසලේ කතා. මහමෙදි. එහෙමයි රජතුමනි. ඔය මොකද්ද? මේ රජතුමාට අර මේ සේසත් වලට ටෙන්ඩර් මේ කැඳවන මේ පත්‍රිකාව කිසිම දෙයක් මේ කරන්න දෙයක් නෑ. ඔබ වහන්සේට අත්සන් කරන්න විතරයි තියෙන්නේ. අපි ඔක්කොම කරලා තියෙනවා. අසරත් ඕන්නෑ. එච්චර මහන්සෙන් ඕන්නෑ. මම මේ කාබන් එක අරන් ආව මෙන්න මේක ඇඟිල්ල ගහලා මේ ඇඟිලි හලකුණ තියන්න මේ මෙතනින්. ඔව් අවුලක් නෑ. ඕන්නම ලස්සන ගහන්නත් පුළුවන්. මේකින් ජපන් ගහපු චයිනීස් නියම සේසත් සෙට් එක මේ වර ගෙන්නන්නේ. උඹ ගෙන්නගෙන කාහන් මඩ ගානාවට පස්සේ ඕන මගුලක් කරගන්න. අයියෝ, උඹලට කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ බං. එක සේසත් කරනවා කියලා කිව්වේ මේ ටෙන්ඩර් දාලා සේසත් ගෙන්න එක නෙමෙයි බං. ටෙන්ඩර් නොදාද ගෙන්නන්නේ යන්නේ? නැහැ නැහැ, එහෙම මොකුත් ගෙන්නන්නේ නෑ. මං කිව්වේ මේ රට එක සේසත් කරනවා කියලා. බලපන් කහවණු ටික පිනිපිනි නැතිවලා ගියේ. තොගේ ගහලා ගන්න කම තමයි මට ගහලා. අතර ගත්ත කාවුණු ටික ඇගෝ සාකුවට දාගන්න ඉදියක් නැති වුණානේ. තුක් නොදකින් තොගේ මූණාත්මට පේන්න ඉන්නේපා. මම වමනෝ වල කරන්නද? මොකද මම එළියට පැත්ත ගම උඹනේ ආවේ අර හිස් කලයක් අතේ දියා. ගොන් අලිය මං කියලා දිනා ඔය පඩික්කම ගේන්න එපා කියලා මගේ ඉස්සරහට. මොකද ඔය දෙන්න කුලල් කාගන්නේ? අනේ මේ මට බයිනෝ රදතුමනි මෙයා. කටහපනෝ හොදේ. කවුද? මාමතුමා. මේ කටහපනෝ මතක තියාගෙන කිව්වොත් එහෙම. මෙතන මේ එක දෙහෙසත් කරනවා කියලා කියන්නේ මේ රටේ සියලු බලතල මගේ අතට ගන්නවා කියන එකයි. වැටුණාද? අයියෝ, රජතුමනි, ඔය බලතල ගන්න කලින් මොනතරම් වැඩ දිනවද කරගන්න? මොනවද වැඩ? ඉස්සෙල්ලාම බලය පෙන්නන් තින් ඉස්සෙල්ලා ඔය ජෝති ඇඳ ගන්න එපා හරියට. නැත්නම් බලය නෙමෙයි පේන්නේ වෙන වෙන දේවල්. අනේ ඒක දැන් අපි දෙන්න හින්දම හොඳට ගියා. ඔව් අපිට ගානක් නැහැ. දැන් දැකලා එපා වෙලාදී. අනිත් එක රජතුමනි, අයියෝ, ඔය මිරි වැඩි සංගල් දෙක දාගන්නකො පටලවම ඇරලා මේ මාරු වෙලානේ. වම දකුණට දාලා දකුණ වමට දාලා. එහෙම හරි දාගෙන ආවනම් කමන්නේ නෑ බං. අගබිසෝගේ එකයි මෙයාගේ එකයිනේ දාන් ඇවිල්ලා තියෙන්නේ. අයියෝ, මොකද්ද රජතුමනි ඔටුන්න වෙනවට දාලා තියෙන්නේ? ඔටුන්න වෙනවට දාලා තියෙන අගබිසෝ අවුරුදු කුමාරිට තේරිච්ච එකේ ඔටුන්නේ බං. අර ඉනේ පටිය වෙනුවට මේ මොකද මණිමේකලාව ගැට ගහගෙන තියෙන්නේ? මණිමේකලාව නම් කමන්නේ නැහැ බං. හරක ගැට ගහන පටිය ගැට ගහගෙන තියෙන්නේ. අනේ රජතුමනි, මේ ලොකු වැඩ කරගන්න කලින් ඔය වගේ පොඩි මේ වැඩ ටික කරගෙන ඉන්නකෝ කොහොටම කලින්. තමන්ගේ ඉනේ රෙද්ද හදාගන්න බැරි රජතුමා කොහමද රටක් හදන්නේ? මේ මහමෙදි එහෙම කියන්න එපා. තේරුණාද? මේ සියලු මැති ඇමතිවරු මාත් එක්ක එකට හිට ගන්නව නම් මං හෙට උදේ ඉඳලා රාජ්‍ය පිහිටවනවා. එහෙනම් පුටු ටික අපිට අබලි දරුවෝට විකුණන්න හැකනේ මහමෙදි? කට්ටියම හිට ගන්නවනම් ටෙන්ඩර් කෝල් කරමු. රජවාසලේ කතා. මේ රජතුමනි, සිරියන් ගබඩයි පොඩයි එළියට එන්නකෝ. පොඩයි ඉන්නවා. එන්නකෝ, ඉක්මනට එන්නකෝ. හරි පොඩයි ඉන්නවා මේ එනවා. අයියෝ රජතුමනි, ආයි ගිහිල් එන්නකෝ. ඇයි? උඩ කෑලි විතර නැඳන් ඇවිල්ලා තියෙන්නේ. යට කෑල්ල තැඳගෙන එන්නකෝ. අක්කට සිරි එහෙමද? කලබලයට ආවේ දමස කෑ ගැහුවානේ ඉක්මනට එන්න කියලා. මම ඉක්මනට එන්න කියලා කිව්වට කෑලි ටික ඇඳගෙන එන්න එපා. මම කෑලි අඩුවෙන් ආවම හරියන්නේ නැහෙනි. මේ රජතුමනි, අර මේ මොකද එක සේසත් කරන කොමිටියේ කවුද ඇවිල්ලා? මහමෙදී, දැන් හරි නේද? හරිද කියලා කියන්න. ඉස්සෙල්ලා මට ඔබ වහන්සේ කියන්න. ඔබ වහන්සේ බිසවුන් වහන්සේද එහෙම නැත්නම් රජතුමාද කියලා මට කියන්න. මොකද ඔය අහපු ගොන් කතාව නේ මං ඇත්ත කතාවක් ඇහුවේ. මම රජනේ. රජ නම් මොන මගුලකටද බිසවුන් වහන්සේගේ සායඳන්?
ඔය පේන්නේ නැද්ද ඔගේ යටි රේන්දත් අල්ලන යන්නේ 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 හප්පච්චියේ පැටලුණා පැටලුණා මේ මහමෙදි ඔන්න මිනිහට එන්න කියලා මං අර ඇඳේ සීට් එකවත් එලාගෙන ඉන්න හරි හරි මම ඇඳේ ගිහිල්ලා මේ ඇඳගෙන ඉන්නකො හරි විදියට ගකොඩෝ ගියා මේ පාර බිසුන් මාන්තර මං අරන් දුන්න බර්ත්ඩේ ටැග් එකනේ මේ ඇඳන් ආවේ දැන් හරිනේ දැන් හරිනේ හරි 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 කමන්නේ ඕමාරි කමන්නේ දාහන් කොටු වගේ හරියට බෙච්චීට් එක ඉක්ත දෙකක් එම හොයාගත්තා නම් රට එකසේසත් කරන්න කලින් දාහන් අතක් ඇදගන්න තිබා බූරුවට කමන්නේ ඕමින් නෝමින් මේ පොඩකින් රතු ඕමින් මේ කොමිඩල් කොමිඩල් කවුද ද කොමිඩල් කාටද කොමිඩල් කියන්නේ නෑ නෑ මම මේ කොමිඩල් නෙමෙයි මං කිව්වේ මේ කොමිඩිය 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 නෝක මෙහාට කොමිඩිය කියලා කියන්නේ මාර නකුලන්නේ මට කොමිටර කියන්නේ කොල්ලොත් කියන අපාර යනකොට දැන් මේ එකසේසත් කිරීම පිළිබඳව උපදෙස් දෙන්න නේද ආවේ එකසේසත් කෙසේ වෙතත් මෙයාකට කෙලින් ඉන්න විදියක් නෑ එකසේසත් පුළුවන් දෙකසේසත් පුළුවන් තුන හතරසේසත් වුණත් පුළුවන් බහන ප්‍රශ්න විතරක් උත්තර දියන්කො තුන හතරක් කියන්නේ නැතුව දැන් මේකයි වෙන්න ඕන මගේ දැත් ශක්තිමත් කරන්න පොඩක් අර යකඩ දෙක තුනක් අරගෙන උඩටයි පල්ලෙයටයි ස්වනන් හරිනේ ශක්තිමත් වෙනුමනේ අර මස් පිටි බෝතල් දෙකක් විතර ගහලා අපඩ සිරි නැවකට ව්‍යායාම් දෙක තුනක් කළා නම් හප්පඩ සිරි ගස් ලැබුවාගේ අත් ඉන්නේ රජවාසලේ කතා මහමෙදි මට මේ සියලු බලතල ඌමනා කරන්නේ රට දියුණු කරන්න මට එහෙම බැරි වෙන එක ගැන මං සෑහෙන්න හොරි වෙනවා අපි සෞඛ්‍ය මේ අපේ ඇමතිවරයාට කියමුද මොකද්ද නෑ රටේම හොරි දිනවනම් අපි ආව දැනුවත් කරන්න බෑ හොරි මේ සමාජය තුල මේ පැතිරිලා කියලා අයියෝ මහමෙතුමාට තේරෙන්නේ නැයි රජතුමා කිව්වේ රජතුමාට වෙරි වෙලා කියලා මට වෙරි වෙන්නේ කොහොද මේ උදේ පාන්දර යාම රජතුමාට ආ රජතුමාට නෑ නෑ වටහ ගන්නවාකෝ වටහ ගන්නවාකෝ පේර කොල කවන්නේද මේ මොකටද වෙරි බහින්ද වෙරියක් නෑ ඔයි මම කිව්වේ මම වොරි වෙනවා කියලා හප්පේ දැන්නේ දේරුනේ රජතුමාට විතරක් නෙමෙයි අපිත් සොරි වෙලා ඉන්නේ අයියෝ නෑ නෑ මං කියන්නේ අවබෝධ කරගන්නවලකෝ ඇමතිලා මැතිවරු මාත් එක්ක එකට හිටගන්න ඕන කියන එක මම මේ කියන්නේ අයියෝ අනේ මේ රජතුමනේ ඕන්න මට නම් බෑ අයි මොකද මට කිචි හිටගන්නකොට ඔබ අහන්සේ ළඟ ඉන්නේ කරමිතක්වත් ඇඟේ වැදුනොත් කිචි කියන්නේ වැටිලා කිචි ඒවට අම්බාරක ඉති උනාට ප්‍රශ්නයක් නෑ උඹට හංකිටි එහෙම නෑ නේද? හමර තමයි කීදේ තියෙන්නේ. නෑ බං හංකිටි. මොකද හංකිටි කියන්නේ? නෑ නෑ මං දන්නේ නෑ උඹ නිකන් දහක ඕන කීදියා තියාගනි කුඹේ. මාර කීදි යන්නේ මොකෙදී? මේ උපදේශක. එහෙමයි. දැන් ඇමැතිතුමෝ සේරම එකට හිටගෙන එක දේසත් කරන්න තමයි ඕන. හොඳේ. දැන් එතකොට රජතුමා කියන්නේ මුළු ඇමැතිතුමෝ සෙට් එකම එකට හිටගෙන අන්න හරි. එක જાතිය සායවල් අඳිනවා. අනේ මේ මත්නම් ඕක මං කියන්නේ නැහැ දෙන්න බා මත්නම් අඳින්න බෑ සායවල් හොදේ මොකද ගිය බාරත් අර විනිවිද පේන සායක් ඇඳලා මං මේ වනේ වන උනා මොකද මේ සාය කතාව එක සායක් නෙමෙයි මේ කවුද මොකද කොමිටි ඒකනේ සායවල් ගාව ගන්න බෑ මේක ඒක මොනවද කියන්නේ ඔය මේ ඇමති මණ්ඩලයේ දෙකට බෙදිලානේ ඉන්නේ දෙකට බෙදිනා නම් රජතුමනි කමක් නෑ දැන් ඇමති මණ්ඩලයේ පස් දෙනෙක් ඉන්නවා නම් උන් පස් දෙනා අටට බෙදිලා ඉන්නේ අටට දැන් ඔය කියන විදිහට කවදාවත් මට මේක එක දේසත් කරන්න බැයිද බෑ ඈ බෑ මේ කොමිඩි ඈ මේක මේ එක දේසත් කරන්න බෑනේ නේද බං මෙහෙමයි බෑ කියලාමත් බෑ අං කොමාරි උඹත් අන්තිමට කිව්ව බෑ කියලානේ මේ රතුමනේ මෙයා කියන්නේ බෑ කියලා දැන් එතකොට එහෙමනම් අපි මොකද කරන්නේ මාමති නෑ දෙක දේසත් කරමු එක බැරි නා මේ මාමති එහෙමයි රතු මේකට එක දේසත් කරන්න බැරි නම් මොකටද ඔය ඉම්ම එක ගෙනාවේ මේක තමයි අඩුවටම ඉන්නේ එක අඩුවන කීයක් ගත්තද මේක කහවණු 500ක් ගත්තනි මට දුන්නේ 200නේ ඔබ මේ කඩවා මං ඔබ මේ 200ක් උඹට දුන්නනේ ඉතුරු ඒවා BBT එතකොට BCD එතකොට VAT එතකොට තව PAT එතකොට තව තියෙනවා SAT අනේ ඔක්කොම වදිනවනේ බං ඒවත් එක තමයි ඔක්කොම කහවණු 500ක් එන්නේ බොටල් 200ක් යන එක හරි ඒ ඩක්ස ඔක්කොම ගහන්නේ මහමෙතුමාද මම ගහන්නේ නැතුව බං මගේ බල්ලා ගහනවාද මොකට කතා කියන්නේ නැතුව ඉඳා
මේ ඒ කොමිටි අද දවසට මගේ ගාන හරි ඔබ බලන් යන්න. එතකොට ඒක සේසත් ඒ මගුලක් උඹට වැඩක් නැහැ. ආයි සේසත් ටෙන්ඩර් එකක් ආවොත් මම උඹට කතා කරලා කියන්න. ඔබ බලයන් මේ ඒ ඕ මේ වැඩේ කොමිටි කවුරු 50ක් දීලා බලයන් මම පස්සේ දෙන්න උඹට. රජවාසලේ කතා නැත්නම්